අෂ්ටම පරිච්ඡේදය පළවන පාඩම ප්‍රත්‍ය කාණ්ඩය දේව මනුෂ්‍ය ආදී සත්ව සමූහය හා සියලු වස්තුන් සෑදෙන මූල ධාතු වන සිත් 90ය චෛතසික 250ය රූප 28ය යන පරමාර්ථ ධර්ම සමූහය ඉහත පරිච්ඡේද 7හි නොඑක ආකාරයෙන් විභාග කොට දක්වන ලද්දේය. දැන් ඔබ විසින් සෙවිය යුත්තේ ඒ පරමාර්ථ ධර්ම ඉබේම ඇතිවන ඒවාද නැතහොත් යම් කිසි බලවතෙකු විසින් මවනවාද ඒවා ඇතිවන්නේ කෙසේද යන මේ කාරණයේය. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ නොඑක හේතුන්ගෙන් හටගන්නෝය. එබැවින් ඒවාට සංස්කෘත ධර්ම යන නාමයද සංස්කාර යන නාමයද කියනු ලැබේ. නිර්වාණ පරමාර්ථය ප්‍රත්‍යයන්ගෙන් හටගන්නක් නොවේ. එබැවින් එයට අසංකත ධාතුව යන නම කියනු ලැබේ. සංස්කාර ධර්මයන් ඇති කරවන හේතුන්ට ප්‍රත්‍ය යන නාමයද කියනු ලැබේ. ආර්ය සත්‍ය ක්‍රමයේය ප්‍රතිත්‍ය සමුප්පාද ක්‍රමයය ප්‍රස්ථාන ක්‍රමයය කියා ක්‍රම තුනකින් බුදුරජාණන් වහන්සේ විසින් සංස්කාරයන්ගේ උප්පත්ති හේතුන් දේශනය කොට ඇත. එයින් ආර්ය සත්‍ය ක්‍රමය ඉතා කෙටි ක්‍රමයය. ප්‍රතිත්‍ය සමුප්පාද ක්‍රමය මධ්‍යම ක්‍රමයය. ප්‍රස්ථාන ක්‍රමය විස්තර ක්‍රමයය. ආර්ය සත්‍ය විභාගය සත්වන පරිච්ඡේදයේහි කියවනු බැවින් මේ ප්‍රත්‍ය කාණ්ඩයේදී විස්තර කරන්නට ඇත්තේ ප්‍රතිත්‍ය සමුප්පාද ක්‍රමයේ හා ප්‍රස්ථාන ක්‍රමයේය. අවිද්‍යාව ඇති කලෙහි අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේය. සංස්කාර ඇති කලෙහි ඒවා නිසා විඥාණය හටගන්නේය යනාදීන් ඒ ඒ ධර්මයන් ඇති නිසා තවත් ධර්මයන් හට ගැනීමෙන් සංසාරය නොසිඳී පවත්නා හැටි උගන්වන හේතුඵල ක්‍රමය ප්‍රතිත්‍ය සමුප්පාද ක්‍රමයේය. ඒ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි දේශනය කොට තිබේ. ප්‍රස්ථාන මහ ප්‍රකරණයෙහි දේශනය කොට ඇති හේතුඵල ක්‍රමය ප්‍රස්ථාන ක්‍රමයේය. පටිච්ච සමුප්පාද දේශනයෙහි අවිද්‍යා ආදිය නිසා සංස්කාර ආදීන්ගේ ඇතිවීම පමණක් උගන්වා මිස අවිද්‍යාවෙහි මේ මේ ශක්ති විශේෂ ඇත්තේය. ඒ ශක්ති අතුරෙන් අසවල් අසවල් ශක්තිවලින් අසවල් අසවල් ආකාරවලින් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවාය නැතහොත් සංස්කාර උපදිනවාය කියා උගන්වීමක් නැත. ප්‍රස්ථානේහි වනාහි පරමාර්ථ වූද පරමාර්ථ නොවූද සියලුම ධර්මවල ඇති ප්‍රත්‍ය ශක්තීන් හා හේතු ආරම්මන ආදී නොයෙක් ශක්තිවලින් ඒ ඒ ධර්ම ඒ ඒ ධර්මයන්ට ප්‍රත්‍යවන ආකාරය උගන්වා ඇත්තේය. බෞද්ධ ධර්මයේ පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ඇතිවන්නේ මේ ක්‍රම දෙකම උගෙනීමෙනි. මේ ක්‍රම දෙකින් කෙටිම ක්‍රමය පටිච්ච සමුප්පාද ක්‍රමයය. එබැවින් මෙහි පළමුවෙන් පටිච්ච සමුප්පාද ක්‍රමය විස්තර කරනු ලැබේ. එය උගන්නා තැනැත්තා හට පළමුවෙන්ම පටිච්ච සමුප්පාද දේශනා පාලිය පාඩම් කරගෙන තිබීම ප්‍රයෝජනවත්ය. ඒ පාඩම් කරගන්න එය මෙසේය. පටිච්ච සමුප්පාද පාලිය. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති,
ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති දෙවන පාඩම පටිච්ච සමුප්පාද පාලියේ තේරුම අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති සංස්කාරයන් හේතු කොට විඥානය වෙයි විඥානයේ හේතු කොට නාම රූපය වෙයි නාම රූපයන් හේතු කොට ෂඩ් ආයතනය වෙයි ෂඩ් ආයතනයන් හේතු කොට පස්සය වෙයි පස්සය හේතු කොට වේදනාව වෙයි වේදනාව හේතු කොට තණ්හාව වෙයි තණ්හාව හේතු කොට උපාදානය වෙයි උපාදානයේ හේතු කොට භවය වෙයි භවයේ හේතු කොට ජාතිය වෙයි ජාතිය හේතු කොට ජරාව මරණය ශෝකය පරිදේවය දුක්ඛය දෝමනස්ස උපායාස යන මේවා ඇති වෙයි මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ හට ගැනීම වෙයි මෙතෙන් පටන් පටිච්ච සමුප්පාදය දක්වන මේ වගන්ති පිළිවෙලින් විස්තර කරනු ලැබේ අවිජ්ජා පච්චයා සංඛාරා අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති මෙහි අවිද්‍යාව යනු දුකය දුක ඇතිවීමේ හේතුවය දුක නිවීමය දුක නිවීමේ වූ නිවනට පැමිණීමේ මාර්ගය යන කරුණු හතර වසන මෝහයය සංස්කාරයෝය යනු ලෞකික කුසල අකුසල චේතනාවෝය පුඤ්ඤාභි සංඛාරය අපුඤ්ඤාභි සංඛාරය ආනිඤ්ඤාභි සංඛාරය කියා කුසල අකුසල චේතනා සමූහය තුන් කොටසකට බෙදා තිබේ කාමාවචර කුසල චේතනා අටහා රූපාවචර කුසල චේතනා පහ පුඤ්ඤාභි සංඛාර නම් වේ අකුසල චේතනා 12 අපුඤ්ඤාභි සංඛාර නම් වේ අරූපාවචර කුසල චේතනා 4 ආනිඤ්ඤාභි සංඛාර නම් වේ බලවත් සමාධියෙන් යුක්ත වන අරූපාවචර කුසලය ලෙහසියෙන් නොසෙල්වෙන බැවින් එයට ආනෙන්ජාභි සංඛාරයයි කියනු ලැබේ. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියාද සංඛාරය ත්‍රිවිධ වේ. අවිද්‍යාව ඇති තැනැත්තා දුක්ඛ ස්කන්ධයක් වූ මේ සංසාරය සැපයක් යැයි වර්ධවා තේරුම්ගෙන ආත්මභාවය පවත්වා ගැනීම සඳහාද පිනවීම සඳහාද නොයෙක් පව්කම් කරන්නේය මතු භවෙහි සැප සඳහා පින්කම් කරන්නේය අවිද්‍යාව නැතිනම් ඒ පින් පව් නොකරන්නේය එබැවින් අවිද්‍යාව හේතුකොට සංස්කාර ඇති වෙතැයි කියනු ලැබේ මේ පරමාර්ථ ධර්මයන් අතර එකම හේතුවකින් ඇතිවන සංස්කාරයක් නැත්තේය කවරක් වුවද ඇතිවන්නේ හේතු බොහෝ ගණනකිනි මේ පටිච්ච සමුප්පාදයේහි සංස්කාරයන්ගේ හේතුව වශයෙන් අවිද්‍යාව නැමැති එක් ධර්මයක් පමණක් දක්වා ඇත්තේ ප්‍රධාන හේතුව දැක්වීම වශයෙනි අනෙක් තැන්වලද එක් එක් හේතුවක්ම දක්වා ඇත්තේ ප්‍රධාන හේතුව දැක්වීම වශයෙන්මය ඒකාන්තෙන් අකුසලයක් වන මෝහයෙන් එයට විරුද්ධ දෙයක් වන කුසලය කෙසේ ඇති විය හැකිද යන ප්‍රශ්නය මෙහි මතුවිය හැක හේතුඵල දෙක සම විය යුතුය ගියා නීතියක් නැත දුගඳ වූද දුර්වර්ණ වූද මඩින් සුවඳ වූද වර්ණවත් වූද පද්මය හට ගනී ඉත පැහැපත් වූ ගින්නෙන් දුර්වර්ණ වූ දුම හටගන්නේය එබැවින් කුසලයට විරුද්ධ වූ අකුසලයෙන් කුසල්ද ඇතිවිය හැකි බව පිළිගත යුතුය. සංඛාර පච්චයා විඤ්ඤාණං සංස්කාරයන් හේතු කොට විඤ්ඤාණය වෙයි. ලෞකික විපාක සිත් දෙතිස සංස්කාරයෙන් හේතු කොට ඇතිවන විඤ්ඤාණය ලෝකෝත්තර විපාක මෙහි නොගනු ලැබේ. ලෞකික විපාකද ප්‍රතිසන්දි විපාක
ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙකොටසකි. සංස්කාරයන් අතුරෙන් උද්දච්ච සහගත චේතනාව ප්‍රතිසන්දි විපාකයන්ට ප්‍රත්‍ය වේ. අභිඤ්ඤා චේතනාව එකම විපාක විඥාණයකටද ප්‍රත්‍ය නොවේ. උද්දච්ච සහගත චේතනාව ප්‍රතිසන්දි විපාක නොදෙන බව පස්වන පරිච්ඡේදයේ කියා ඇත. අභිඤ්ඤා චේතනාව ඔබට දත හැකි වන්නේ කර්මස්ථාන කාණ්ඩේන්ය. සංස්කාරයන් හේතුකොට විපාක විඥානයන් ඇතිවීම ගැඹුරු කරුණකි. කර්මයක් නැතිව මේ විපාක විඥානයන් නැතිවන්නේ නම් හැම විපාක විඥානයක්ම සෑම දිනාටම ඇතිවිය යුතුය. ඒ ඒ කර්ම කළවුන්ට මිස අන්‍යයන්ට ඒ ඒ කර්මයන් සම්බන්ධ විපාක විඥාන ඇති නොවේ. කර්මයක් නැතහොත් විපාක විඥානයක් ඇති නොවන බව එයින් තේරුම් ගත යුතුය. කර්මයක් ඇති කලහිම විපාක විඥානය නැතිවන බැවින් කර්මය විපාක විඥානයන්ට ප්‍රත්‍යවන බව දත හැකිය. විඥාන පච්චයා නාම රූපං. විඥානයේ හේතු කොට නාම රූපය වේ. විඥාන ප්‍රත්‍යයෙන් හටගන්නා නාමයෝ නම් ඒ ඒ විඥානයෙන් හා බැඳී උපදිනා චෛතසිකයෝය. චෛතසික දෙපනස කර්මාදී ප්‍රත්‍ය හතරෙන් හටගත් නාම රූපයෝය යන මේවා විඥාන ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූපයෝය. ඒ ඒ විඥානයන් නිසා හටගත හැකි නාම රූප වෙන් වශයෙන් ඉහත පරිච්ඡේද වලදී කියවුණු කරුණු අනුව තේරුම් ගත යුතුය. සංස්කාර ප්‍රත්‍ය නැතිවන්නේ විපාක විඥානයන් පමණකිනි. කුසල අකුසල ක්‍රියා විඥානයෝද රූප නාම රූපයන්ට ප්‍රත්‍ය වෙති. එබැවින් සංස්කාර ප්‍රත්‍යයෙන් ඇතිවන විඥානය විපාක විඥානයේ වශයෙන්ද නාම රූපයන්ට ප්‍රත්‍යවන විඥානය විපාක අවිපාක විඥාන සියල්ලම බවද දත යුතුය. ප්‍රතිසන්දි විඥානය ප්‍රත්‍යවන්නේ නාමයන්ට හා කර්මජ රූපයන්ට පමණකි. ප්‍රවෘත්ති විඥානය නාමයන්ට හා සියලුම රූපයන්ට ප්‍රත්‍ය වේ. විඥාන ප්‍රත්‍යෙන් නාම රූප හට ගැනීම භව අනුව තේරුම් ගත යුතුය. කාම රූප භව දෙකෙහි විඥාන ප්‍රත්‍යෙන් නාම රූප දෙකම ඇති වේ. අරූප භවෙහි විඥාන ප්‍රත්‍යෙන් හටගන්නේ නාම පමණකි. අසඤ්ඤ භවෙහි විඥාන නැත්තේය. එහි අතීත භවයට අයත් කර්ම විඥානයේ බලයෙන් රූප පමණක් ඇති වේ. විඥානය පහළ නොවුවහොත් නාම රූපයන්ගේ පහළ වීමක් නොවන්නේය. එයින් නාම රූපයන්ගේ පහළ වීම විඥානය නිසා වන්නක් බව දත හැකිය. ගින්න හටගන්නා කලෙහි එයින් ආලෝකයක් ඇතිවන්නාක් මෙන් විඥානය හටගන්නා කලෙහි එයින් නාම රූපද ඇතිවීම දත යුතුය. නාම රූප පත්‍ය සලායතනං. නාම රූප හේතු කොට ෂඩ් ආයතනය වෙයි. ආයතන 12ක් ඇති බව ඉහත කියා ඇත. ඒ ආයතන 12න් මෙහි ගැනෙන්නේ චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන යන මේ ආයතන 6ය. නාම යන වචනයෙන් චිත්තය, චෛතසිකය, නිර්වාණය යන පරමාර්ථ ධර්ම තුනම කියවෙයි. මෙහි නාම යනුවෙන් ගැනෙන්නේ චෛතසික දෙපනසය. රූප යනුවෙන් ගැනෙන්නේ එක් එක් සන්තානයකට අයත් මහා භූත හතරය. වස්තු භූත, වස්තු රූප 6ය. ජීවිත ඉන්ද්‍රිය රූපය යන මේ 11ය. සමහර පොතක ආහාර රූපයත් සමග රූප 12ක් ගෙන තිබේ. නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩ් ආයතනයේ ඇතිවීමත් විභාග කොට දත යුත්තකි. අරූප භූමියෙහි රූප නැති බැවින් නාමය පමණක් ප්‍රත්‍ය වීමෙන් එහි මනායතනය පමණක් ඇති වෙයි. කාම භූමියෙහි නාම රූප දෙකම ප්‍රත්‍ය වීමෙන් ආයතන 6ම පහළ වෙයි.
රූප භූමියෙහි නාම රූප දෙකම ප්‍රත්‍ය වී චක්ඛායතන සෝතායතන මනායතන යන ආයතන තුන පහළ වේ. අසඤ්ඤ භූමියෙහි මේ ආයතන හයෙන් එකකදු පහළ නොවේ. ෂඩ් ආයතනයම අයත්වන චක්කු ආදී වස්තු රූප පහ මෙහි ප්‍රත්‍ය කොට්ටාසයට ගැනෙන්නේ වස්තුරූප නිසා මනායතනය පහළ වන බැවිනි. ෂඩ් ආයතනයෙන් පහළවීම නාමරූපයන්ගේ දියුණුවමය. කුඩා ඇට්ටි ගෙඩියෙහි කටුවක්ද මදයක්ද වතුරද නැත. එය වැඩෙන කල්හි ඒවා ඇතිවෙයි. නාමරූපයන්ගෙන් ෂඩ් ආයතන ඇතිවීමත් එමෙන් දත යුතුය. තුන්වන පාඩම සලායතන පච්චයා පස්සෝ. ෂඩ් ආයතනය හේතුකොට පස්සය වෙයි. මෙහි පස්ස යනු පස්ස චෛතසිකයය. එය චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියා සවැදෑරුම් වේ. ෂඩ් ආයතන නිසා පස්සේ ඇතිවේයි කීමෙන් ආයතන හයෙන්ම පස්ස හයම ඇතිවේය කියා හෝ එක් එක් ආයතනයකින් පස්ස හය බැගින් ඇතිවේය කියා හෝ නොගත යුතුය. චක් ආයතනය නැතිවන්නේ චක්කු සම්පස්සය පමණකි. සෝතාදී එක් එක් ආයතනයකින් ඇතිවන්නේද සෝත සම්පස්ස ආදී එක් එක් පස්සයක් පමණකි. අරූප ලෝකයෙහි ඇතිවන්නේ මනෝ සම්පස්සය පමණකි. රූප ලෝකයෙහි ඇතිවන්නේ පස්ස තුනකි. කාම ලෝකයේ පස්ස හයම ඇතිවෙයි. අධ්‍යාත්මික ආයතන හය ඇති කල්හි කවර කලෙක හෝ බාහිර ආයතනයන් හා ගැටීම සිදුවෙයි. අධ්‍යාත්මික ආයතන නැතිනම් ඒ ගැටීම් කවදාවත් සිදු නොවේ. එබැවින් ආයතන හය තිබීම පස්සේ ඇතිවීමේ කාරණාව වෙයි. පස්ස පච්චයා වේදනා. පස්සේ හේතුකොට වේදනාව වෙයි. පස්සේ සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක් බැවින් සියලුම සිත්වල ඇත්තේය. ඒ සියල්ලම වේදනාවන්ටද ප්‍රත්‍යවන්නේය. එහෙත් මේ පටිච්ච සමුප්පාද කතාවෙහි ගනු ලබන්නේ දෙතිස් ලෞකික විපාක චිත්තයන්හි ඇති පස්සය පමණකි. වේදනාවද සෑම සිතකම ඇතිය නමුත් මෙහි ගනු ලබන්නේ ලෞකික විපාක වේදනා දෙතිස පමණකි. පස්සයක් වුවහොත් වේදනාවක්ද ඇතිවන්නේය. පස්සය නොවුවහොත් කවර කලකවත් වේදනාවක් ඇති නොවන්නේය. වේදනාවක් ඇතිවීමට පස්සය විය යුතුමය. එබැවින් පස්සය හේතුකොට වේදනාව වේ යැයි කියනු ලැබේ. වේදනා පච්චයා තණ්හා. වේදනාව හේතුකොට තණ්හාව වෙයි. මෙහි තණ්හාවට හේතු වන වේදනාව වශයෙන් ලෞකික සිත් එක් අසූවෙහි වේදනා එක් අසූවම ගණන් ගනු ලැබේ. වේදනා හේතුවෙන් වන තණ්හාව සාමාන්‍යයෙන් එකක් වුවද ආරම්මණයන්ගේ වශයෙන් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම තණ්හා වශයෙන් සවැදෑරුම් වේ. ඒ එක් එක් තණ්හාවක් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව යයි තුන් තුන් ආකාර වන බැවින් තණ්හා අටලොසක් වේ. අධ්‍යාත්මික සන්තාන, බාහිර සන්තාන දෙකෙහිම ඒවා ලැබෙන බැවින් සන්තාන වශයෙන් තණ්හා ස තිසක් වෙයි. ඒ එක් එක් තණ්හාවක් අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයාගේ වශයෙන් තුනක් බැගින් වන නිසා තණ්හා 108ක් වෙයි. සුඛ වේදනාවට සත්වයන් කැමති වන බැවින් ඒ ගැන තණ්හාව ඇතිවීම ප්‍රකටය. දුක්ඛ වේදනාව සත්වයන් නොකැමති දෙයකි. නොකැමති දේවන දුක්ඛ වේදනාව කෙසේ තණ්හාවට හේතු වන්නේද කියා මෙහි ප්‍රශ්නයක් ඇති වෙයි. සත්වයන් දුක්ඛ වේදනාවට නොකැමති බව සත්‍යකි. දුක්ඛ වේදනාවෙන් පීඩිත සත්වයාට සැපත ගැන ආශාව ඇති වෙයි. එයට හේතුව වූයේ
ඔහුට ඇති වූ දුක්ඛ වේදනාවය එබැවින් දුක්ඛ වේදනාවද තණ්හාවට හේතු වන බව දත යුතුය උපේක්ෂා වේදනාව ශාන්ත බැවින් එයටද සත්වයෝ කැමතියෝය එබැවින් වේදනා තුනම තෘෂ්ණා හේතු භාවයෙන් ගනු ලැබේ තණ්හා පච්චය උපාදානං තණ්හාව හේතු කොට උපාදානය වේ උපාදාන හතරක් ඇති බව හත්වන පරිච්ඡේදයේ කියා ඇත ධර්ම වශයෙන් ගන්නා කල්හි තෘෂ්ණාවය දෘෂ්ටියයි උපාදාන දෙකකි වේදනාව හේතු කොට ඇතිවන තණ්හාවේ හා උපාදාන තණ්හාවේ වෙනස මෙසේය වේදනා ප්‍රත්‍යයෙන් වන තණ්හාව දුබලය තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වන උපාදාන තණ්හාව බලවත්ය මැනි කරන්නෙකුට මැනික හසුවන්නට කලින් ඇතිවන තණ්හාවෙන් වේදනා ප්‍රත්‍යයෙන් වන තණ්හාව දතිය යුතුය අතටපත් වටිනා මැනික ගැන ඇතිවන තණ්හාවෙන් උපාදාන තණ්හාව දතිය යුතුය බෞද්ධ අබෞද්ධ සැමටම වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව ඇතිවේ තණ්හාවෙන් කාම උපාදානය ඇතිවේ තණ්හාව නිසා බෞද්ධ අබෞද්ධ කාහටත් අත්තවාද උපාදානයද ඇතිවේ දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන දෙක සැබෑ බෞද්ධයන්ට ඇති විය නොහැකිය උපාදානයන් නැතිවන්නේද වේදනාව නිසා ඇතිවන තණ්හාව දියුණු වීමෙනි උපාදාන පච්චයා භවෝ උපාදානයේ හේතු කොට භවය සිදුවේ කර්ම භවය උත්පත්ති භවය කියා උපාදාන ප්‍රත්‍යයෙන් වන භව දෙකකි ලෞකික කුසල අකුසල චේතනා රාශියට කර්ම භවය කියනු ලැබේ අකුසල සිත් 12 ලෞකික සිත් 17 චෛතසික 50 යන මේ ධර්ම රාශියටමද කර්ම භවයයි කියනු ලැබේ ලෞකික විපාක 23 ඒවායේ යෙදෙන චෛතසික 30 කර්මජ රූප 20 යන මේ ධර්ම රාශිය උත්පත්ති භව නම් වේ. කාම භව, රූප භව, අරූප භව, සංඤී භව, අසඤ්ඤී භව, නේව සංඥා නාසඤ්ඤා භව, ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියා උත්පත්ති භව නවයක්ද දක්වා ඇත. කාම භව ආදිය ප්‍රකටය. රූපස්කන්ධය නැමැති එක් ස්කන්ධයක් පමණක් ඇති අසඤ්ඤ භවය ඒකවෝකාර භව නම් වේ. නාම ස්කන්ධ 4 පමණක් ඇති අරූප භවය චතුවෝකාර භව නම් වේ. ස්කන්ධ 5ම ඇති ඉතිරි භව සියල්ල පංචවෝකාර භව නම් වේ. උපාදානයන් නැති වූ කල්හි ඒවා නිසා මමය මාගේයයි ගන්නා පංචස්කන්ධය පවත්වා ගැනීම සඳහාත් සුවපත් කිරීම සඳහාත් අනාගතයෙහි පංචස්කන්ධය ලැබීම සඳහාත් නොයෙක් දේ කරන්නට පටන් ගන්නේය. ඒ කරන දේවල් උපාදාන ප්‍රත්‍යයෙන් ඇතිවන කර්ම භවයය. උපාදානයන් නිසා කෙලින්ම උප්පත්ති භවය ඇතිවන්නේ නොවේ. ඒ ඇතිවන්නේ කර්ම භවය නිසාය. උත්පත්ති භවයේ හේතුව කර්ම භවයය. කර්ම භවයේ හේතුව උපාදානයය. උපාදාන හේතුවෙන් උප්පත්ති භවයේ ඇතිවීම කියනුවේ කර්ම භවයේ ඇතිකරන හේතුව උත්පත්ති භවයේද හේතුව වශයෙන් ගැනීමෙනි. ලෝකේහි හේතුවේ හේතුවත් සමහර තැනකදී හේතුව වශයෙන්ගෙන කතා කරනු ලැබේ. දරවලින් බත පිසේය යනු එබඳු තැනකි. බත පිසෙන්නේ දරයෙන් නොවගින්නෙනි. දර ගින්නේ හේතුවය. එහෙත් ගින්නේ හේතුව වූ දර බතේ හේතුව හැටියට ගෙන කතා කරනු ලැබේ. උපාදාන හේතුවෙන් උත්පත්ති භවය ඇතිවේ යැයි කීමදද එසේ දත යුතුය. භවපච්චයා ජාති. භවය හේතු කොට ජාතිය වේ. මෙහි ජාතිය යැයි කියනුයේ ඒ ඒ භවයන්හි සත්වයනට පළමුුවෙන්ම පහළ වන ස්කන්ධයටය.
කර්ම බව උත්පත්ති බව දෙකින් ජාතියට ප්‍රත්‍ය වන්නේ කර්ම භවය පමණකි. එබැවින් උපාදාන පච්චයෝ භවෝ යන තන්හි භව යනුවෙන් කර්ම භව උත්පත්ති භව දෙකම ගණිතත් භව පච්චයා ජාති යන්නේහි භව යන වචනයෙන් කර්ම භවය පමණක් ගත යුතුය. කර්ම භවය ජාතියට ප්‍රත්‍ය වන බව සත්වයන්ගේ වෙනස්කම් වලින් තේරුම් ගත හැකිය. එක මවකගේ කුසින් එකවර ඉපිද එකට වැඩුණු නිවුන් දරුවන් දෙදෙනාද සැප දුක් ආදීන් ඔවුනොන් වෙනස් වන්නේ කර්මය නිසාය. අවිජ්ජා පච්චයා සංඛාරා යන්නෙන් කියවෙන සංඛාරයත් මේ කර්ම භවයත් කර්ම වශයෙන් සමානය. මේ පටිච්ච සමුප්පාද දේශනයට භව තුනක් සම්බන්ධය. සංඛාරයන නාමයෙන් කියවෙන්නේද වර්තමාන භවයේ උත්පත්තියට හේතු වූ අතීත කර්මයය. කර්ම භව නාමයෙන් කියවෙන්නේ වර්තමාන භවයේදී කරන කර්මයය. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ජාතිය හෙවත් ඉපදීම වුවහොත් ජරා මරණ දෙක ඒකාන්තයෙන් වන්නේය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෝද බොහෝ සත්වයන්ට වෙති. ශෝකාදී සමහර සත්වයන්ට අඩුවෙන්ද සමහර සත්වයන්ට වැඩියෙන්ද වෙයි. රූපාරූප ලෝකවල ඒවා නැත්තේය. ජාතිය ඇති සෑම දිනාටම නොවන ශෝක ආදිය මෙයට ඇතුළු කොට දේශනය කර තිබෙන්නේ සංසාර ප්‍රවෘත්තියේ නපුර දැක්වීම පිණිසය. මෙහි ජරාව යනු නාම රූපයන්ගේ භංගයට ලංවීම වූ ස්ථිතියය. මරණේ යනු නාම රූපයන්ගේ භංගයය විනාශයය. ලෝකේ යනු ඥාති වේසන ආදී නිසා වන දෝමනස්ස වේදනාවය. පරිදේව යනු ඥාති වේසන ආදීන් ශෝකයට පත් වූවන් නගන අනිෂ්ට ශබ්දයය. දුක්ඛ යනු කායික දුක්ඛ වේදනාවය. දෝමනස්ස යනු මානසික දුක්ඛ වේදනාවය. දෝමනස්ස වේදනාවය උපායාස යනු ඥාති වේසන ආදී නිසා සිතෙහි ඇතිවන මහත් වූ වෙහෙසය. ඒ එක්තරා ආකාරයකින් ඇතිවන ද්වේෂ චෛතසිකයක්මය. හතරවන පාඩම පටිච්ච සමුප්පාදය ගැන දත යුතු කරුණු. මේ පටිච්ච සමුප්පාදයේහි කාල තුනක් ද අංක 12ක් ද ආකාර 20ක් ද සන්ධි තුනක් ද කොට්ටාස හතරක් ද වෘත්ත තුනක් ද මූල දෙකක් ද ඇත. පටිච්ච සමුප්පාදය පිළිබඳ දැනීම සම්පූර්ණ වීමට ඒ වාද දත යුතුය. කාල තුන පටිච්ච සමුප්පාද අංගයන්ගෙන් අවිජ්ජා සංඛාර යන අංග දෙක අතීත කාලයට අයත්, ජාති ජරා මරණ යන අංග දෙක අනාගත කාලයට අයත්, විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව යන අංග 8 වර්තමාන කාලයට අයත්, භව වශයෙන් කියතොත් අවිජ්ජා සංඛාර දෙක අතීත භවයට අයත්, ජාති ජරා මරණ යන දෙක අනාගත භවයට අයත්, මෙද අංග 8 වර්තමාන භවයට අයත්. යම් කිසිවෙකු මහා සාගරයෙන් වතුර ටිකක් අතටගෙන එයින් මුළු මහා සයුරෙහිම ජලය ලුණු රස බව දක්වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ අවිජ්ජා පච්චයා සංඛාරා යනාදීන් වර්තමාන භවය සම්පූර්ණයෙන් දැක්වීම වශයෙන් කොනක් නැති සකල සංසාරයම දක්වා වදාළසේක. එක් භවයක් සම්පූර්ණ කොට දේශනය කිරීමේදී ඒ භවයේ හේතුඵල දෙකද දැක්විය යුතුය. අවිජ්ජා සංඛාර යන අංග දෙක පටිච්ච සමුප්පාදයට එකතු කොට ඇත්තේ වර්තමාන භවය ඇතිවීමේ හේතුව දැක්වීම පිණිසය. ජාති චරා මරණ දෙක එකතු කර ඇත්තේ වර්තමාන භවයෙන් වන අනාගත ඵලය දැක්වීම පිණිසය. මෙහි තථාගතයන් වහන්සේ විසින් අතීත හේතු වදාරා ඇත්තේ සත්වයා ඉබේම
ඇතිවුණාය යන දෘෂ්ටිය හා දෙවියන් විසින් සත්වයා මැව්වා යන දෘෂ්ටිය නැති කිරීම පිණිසය. අනාගත ඵල දක්වා ඇත්තේ මරණින් මතු ඉපදීමක් නැත යන දෘෂ්ටිය නැති කිරීම පිණිසය. හේතුඵල පරම්පරාව වදාරා ඇත්තේ ආත්ම දෘෂ්ටි දිට්ඨිය නැති කිරීම පිණිසය. අංග 12. අවිද්‍යා සංස්කාර විඥානය නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියා පටිච්චසමුප්පාද අංග 12කි. ශෝක ආදී පස සැමටම ඇති නොවන බැවින් පටිච්චසමුප්පාදයේ අංග වශයෙන් නොගනු ලැබේ. සංක්ෂේප 4. මේ පටිච්චසමුප්පාද 12 කොටසට සතරකට බෙදෙන්නේය. ඒ කොටස් සංක්ෂේප නාමයන් හඳුන්වනු ලැබේ. අවිද්‍යා සංස්කාර යන අංග දෙක එක් සංක්ෂේපයකි. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන පහ එක් සංක්ෂේපයකි. තණ්හා උපාදාන භව යන තුන එක් සංක්ෂේපයකි. ජාති ජරා මරණ යන දෙක එක් සංක්ෂේපයකි. සන්ධි තුන අතීත භවයට අයත් සංඛාරයටත් වර්තමාන භවයට අයත් විඥාණයටත් අතර එක් සන්ධියකි. වර්තමාන භවයේ වේදනාවටත් තණ්හාවටත් අතර එක් සන්ධියකි. භවයටත් ජාතියටත් අතර එක් සන්ධියකි. මෙසේ මෙහි සන්ධි තුනක් ඇත්තේය. සන්ධි තුනක් වන කලෙහි කොටස් හතරක් වන්නේය. ආකාර 20. පටිච්ච සමුප්පාද අංගයන්ගෙන් අවිජ්ජා සංඛාර දෙක අතීත භවයට අයත් හේතුය. අවිජ්ජා සංඛාරයන් ඇතිතන තණ්හා උපාදාන භව යන අංග තුනද වන්නේය. අවිජ්ජා සංඛාර දෙක කී කලෙහි ඒ තුනත් ගැනෙන බැවින් පටිච්ච සමුප්පාද පාළියෙහි ඒවා මතු කොට වදාරා නැත. එහෙත් අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව යන පහම අතීත භවයට අයත් හේතු වශයෙන් ගත යුතුය. වර්තමාන භවයේහි ඇතිවන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන මේ අංග පහ අතීත භවයට අයත් හේතුන්ගේ ඵලයෝය. පටිච්ච සමුප්පාද පාළියෙහි එන තණ්හා උපාදාන භව යන තුන අනාගත භවය ඇති කරන වර්තමාන භවයේ හේතුය. තණ්හා උපාදාන භවයන් ඇතහොත් අවිද්‍යා සංස්කාරද ඇත්තේය. එබැවින් තණ්හා උපාදාන භව අවිද්‍යා සංස්කාර යන පහම වර්තමාන හේතු වශයෙන් ගනු ලැබේ. ඒ හේතු පහ නිසා අනාගතයේහි ජාති ජරා මරණ ඇතිවන බව පටිච්චසමුප්පාද පාළියෙන් කියවේ. ජාති ජරා මරණ යනුවෙන් කියවෙන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන අංග පහය. අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව යන මේ පහ අතීත හේතුය. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන මේ පහ වර්තමාන ඵලය. තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාර යන පහ වර්තමාන හේතුය. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන පහ අනාගත ඵලය. මේ ධර්ම 20ට ආකාර 20යි කියනු ලැබේ. අතීත භවයේ හේතු පහ නිසා වර්තමාන භවයේ ඵල පහ ඇතිවේ. වර්තමාන භවයේහි නැවත ඇතිවන හේතු පහ නිසා අනාගත භවයට අයත් ඵල පහ ඇතිවේ. අනාගත භවයේද නැවත තණ්හා උපාදාන ආදී ඇතිවීමෙන් ඒවායින් නැවතත් භවයක් ඇති කරන්නේය. මෙසේ සංසාරය නොසිදී පවත්නේය. හේතුවෙන් ඵලයත් නැවත හේතුවත් නැවත එයින් ඵලයත් ඇතිවන බැවින් මේ හේතුඵල පරම්පරාව චක්‍රයක් වැනිය. එබැවින් මේ හේතුඵල පරම්පරාවට සංසාර චක්‍රයයි කියනු ලැබේ. වෘත තුන. මෙහි වෘත තුනක් ඇත්තේය. වෘතයයි කියනුයේ නැවත නැවත පෙරලී එන දෙයටය. මෙහි අවිජ්ජා තණ්හා උපාදාන යන අංග තුන
ක්ලේශ වෘතයය කර්ම භවය සංස්කාරය කර්ම වෘතයය උත්පත්ති භවය විඥානය නාම රූපය ෂඩ් ආයතනය පස්සය වේදනාවය ජාතිය ජරා මරණය යන මේවා විපාක වෘතයය ක්ලේශයන් නිසා කර්ම ඇතිවේ කර්ම නිසා විපාක ඇතිවේ විපාක නිසා නැවත ක්ලේශයන් ඇතිවේ මෙසේ මේ ක්ලේශ කර්ම විපාක යන තුන පෙරලීමෙන් සංසාරය නොසිදී පවති මූල දෙක අවිද්‍යාව මේ සංසාර චක්‍රයාගේ ඒක මූල ධර්මයකි තෘෂ්ණාව එක් මූල ධර්මයකි මේ හේතුඵල පරම්පරාව චක්‍රයක් මෙන් පවතින්නේ වී නමුත් අවිද්‍යා තෘෂ්ණා දෙක නැති කළහොත් සංසාර චක්‍රය සිඳෙන්නේය ඒ දෙක නැති කිරීමෙන් මිස අන් ක්‍රමයකින් සංසාර චක්‍රයෙන් නොමිදිය හැකිය එබැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මේ චක්‍රයේ මූල ධර්මයෝ වෙති ප්‍රධාන ධර්මයෝ වෙති නුවණැත්තෝ ප්‍රතිපත්තියෙන් අවිද්‍යා තෘෂ්ණාවන් නසා සංසාර චක්‍රයෙන් මිදී නිවනට පැමිණෙන්නාහ අවිද්‍යාව මුල් කොට පටිච්ච සමුප්පාදය දේශනා කර තිබීමෙන් සංසාරේ පටන් ගැනීම අවිද්‍යාවයි නොගත යුතුය මෙය ලෝකයේ මූල හේවත් පටන් ගැනීම දක්වන දේශනයක් නොවේ මේ දේශනයෙන් දක්වන්නේ සංසාරය පවත්නා ක්‍රමයය අනාගතයටත් මේ චක්‍රය මෙසේම පවතින්නේය අතීතයේ එසේම පැවැත්තේය අතීතයේ මේ සංසාර චක්‍රය නොපැවති කාලයක් නැත එබැවින් මෙහි පටන් ගැනීම වූ මුලක් නැති බව දත යුතුය පස්වන පාඩම ප්‍රස්ථාන ක්‍රමය අනිකක් ඇතිවීමට උපකාර වන දෙයට ප්‍රත්‍යයයි කියනු ලැබේ අනික් දෙයක් ඇති කරන දෙය ප්‍රත්‍යයයි කීවද වරදක් නැත අනිකක උපකාරයෙන් ඇති වූ දෙයට ප්‍රත්‍යෝපන්නයයි කියනු ලැබේ අනික් දෙයකින් ඇති කරන ලද දෙය ප්‍රත්‍යෝපන්නයයි කීමද සුදුසුය ගිනි කූර අග රදවා ඇති ද්‍රව්‍යෙහිත් ගිනි පෙට්ටියේ ආලේප කොට ඇති ද්‍රව්‍යෙහිත් උපකාරයෙන් ගින්න ඇතිවේ ගින්න ඇතිවීමට උපකාර වූ නැතහොත් ගින්න නිපද වූ ගිනි කූරෙහි හා ගිනි පෙට්ටියේහි ආලේප කොට ඇති ද්‍රව්‍ය දෙවර්ගය ප්‍රත්‍යය ගින්න ප්‍රත්‍යෝපන්නය මෙසේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න දෙක වෙනම හැඳින ගත යුතුය ගින්න ඇතිවීමට ගිනි කූරෙහි ආලේප කර ද්‍රව්‍ය උපකාර වන්නේ එක් ආකාරයකිනි ගිනි පෙට්ටියේ ආලේප කර ඇති ද්‍රව්‍ය උපකාර වන්නේ අන් ආකාරයකිනි ගිනි කූරේ බෙහෙත් හා ගිනි පෙට්ටියේ බෙහෙත් ගින්න ඇතිවීමට උපකාර වන්නේ එක් ආකාරයකින්ම නම් ඒ දෙකින් එකකින්ම ගින්න ඇතිවිය හැකිය එසේ නොවන්නේ ගින්න ඇතිවීමට ඒ දෙකින් වෙන්වෙන් වූ ආකාර ඇති උපකාර දෙකක් වුවමනා බැවිනි ගිනි පෙට්ටියෙහි ගිනි කූරෙහිත් ප්‍රත්‍යවන ආකාර දෙකක් ඇතුවක් මෙන්ම ලෝකේහි ඇති අනේක ප්‍රකාර වස්තුන්හි තවත් දේවලට උපකාර වන නොඑක් ආකාර ඇති බව දත යුතුය ඒ උපකාර වන ආකාර විශේෂයන්ට ප්‍රත්‍ය ශක්තිය යයි කියනු ලැබේ චිත්තය චෛතසිකය රූපය යන මේ පරමාර්ථ ධර්මයෝ ප්‍රත්‍යයෙන් හටගන්නෝය නිර්වාණය හා ප්‍රඥාප්තිය ප්‍රත්‍යයෙන් හටගන්නා ඒවා නොවේ ප්‍රත්‍යයෙන් හටගන්නා වූද ප්‍රත්‍යයෙන් නොහටගන්නා වූද සියල්ලෙහි ප්‍රත්‍ය ශක්ති ඇත්තේය යම් කිසි ප්‍රත්‍ය ශක්තියක් නැති කිසිම ධර්මයක් නැත්තේය එක් ධර්මයක ඇත්තේ එකම ප්‍රත්‍ය ශක්තියක් නොවේ සමහර ධර්මවල බොහෝ ප්‍රත්‍ය ශක්ති ඇත්තේය සමහර ධර්මයක ප්‍රත්‍ය ශක්ති ටිකක් ඇත්තේය අතීත වූද අනාගත වූද වර්තමාන වූද කාල ත්‍රයෙන් මුක්ත වූද පරමාර්ථ වශයෙන් හා
ප්‍රඥප්ති වශයෙන්ද ඇත්තා වූ සකල ධර්ම සමූහයෙහි ප්‍රත්‍ය ශක්ති සූවිස්සක් ඇත්තේය. ඒ ප්‍රත්‍ය ශක්තියන් අනුව ඉහත කී ධර්ම සමූහය ප්‍රත්‍ය නාමයෙන් පဋාණ මහ ප්‍රකරණේහි සූවිසි කොටසකට බෙදා දක්වා තිබේ. ඒ කොටස් සූවිස්සට සූවිසි ප්‍රත්‍යයයි කියනු ලැබේ. පဋාණ පාළියේහි සූවිසි ප්‍රත්‍ය දක්වා තිබෙන පාඨය මෙසේය. මෙය කටපාඩම් කරගන්න. हेतु पच्चयो आरम्मन पच्चयो अधिपति पच्चयो अनंतर पच्चयो समनंतर पच्चयो सहजात पच्चयो अन्यमान्य पच्चयो निस्सय पच्चयो उपनिस्सय पच्चयो पुरेजात पच्चयो पच्चाजात पच्चयो आसेवन पच्चयो कम्म पच्चयो विपाक पच्चयो आहार पच्चयो इंद्रिय पच्चयो जान पच्चयो मग्ग पच्चयो संपयुत्त पच्चयो विपयुत्त पच्चयो अत्ति पच्चयो नत्ति पच्चयो विगत पच्चयो अविगत पच्चयो थी प्रत्य सुविस एक हेतु प्रत्य देख आरम्मन प्रत्य तुन अधिपति प्रत्य हतर अननांतर प्रत्य पह समनांतर प्रत्य हय सहजात प्रत्य हत अन्योन्य प्रत्य अठ निश्रय प्रत्य नमय उपनिश्रय प्रत्य दहय पुरेजात प्रत्य एकोलह पच्चाजात प्रत्य दोलह आसेवन प्रत्य दहतुन कर्म प्रत्य दाहतर विपाक प्रत्य पहलव आहार प्रत्य दासय इंद्रिय प्रत्य दाहत ध्यान प्रत्य दहाट मार्ग प्रत्य दहनमय संप्रयुक्त प्रत्य विस विप्रयुक्त प्रत्य विसियक अस्ति प्रत्य विसिदेक नास्ति प्रत्य विसितुन विगत प्रत्य विसिहतर अविगत प्रत्य हयवन पाडम एक हेतु प्रत्य हेतु भावेन उपकारवन धर्म हेतु प्रत्यय मेहि हेतु भावयै कियनु ये मूल भावयटय मूल पोलवी कावेदी गसट नोवेटी सिटीमट उपकार वन्नाक मेन तमा अरमुनेहि कावेदी तमाहा एक्व उपदिना धर्मयनट आरम्मनेहि नोसली पिहिटीमट उपकारवन धर्मय हेतु प्रत्यय लोभ दोष मोह अलोभ अदोष अमोह यन मे धर्म हय हेतु प्रत्यय सहेतुक सित एक सत्तावय मोहमूले यदन मोहय हर चैतसिक देपनस चित्तज रूपयोय प्रतिसंधि चित्तेय हा उपदिना कर्मज रूपयो यन मोहु हेतु प्रत्यागे प्रत्योपन्नयोय मोहमूल चित्तेहि मोहे अतहरीमेन चैतसिक गणन अडु नोवन्ने लोभमूल दोषमूल सित्वलियदन मोहे गणन हेनि मोहमूल चित्तेहि मोहमूल चित्तयट हा एहा यदन मोहयन् अन्य चैतसिकयन्टात् हेतुभावेन प्रत्यवे मोहेट हेतुभावेन प्रत्यवन तवत् हेतुधर्मयक् एहि नति बेविन् मोहमूलये मोहय हेतु प्रत्योपन्न नोवे हेतु देक तुन अति सित्वल हेतुधर्मयो प्रत्योपन्न वेति एक्व अतिवन हेतुधर्मयन्गेन् एकक् अनिकट हेतुभावेन प्रत्यवन बेविनि देक आरम्मन प्रत्य आरम्मन भावेन उपकारक धर्म आरम्मन प्रत्यय अरमुनाक नोगेन चित्त चैतस्के कांट नूपदिय हकिय सबविन सैम अरमुनाक्म चित्त चैतस्के अंगे इपदीमट उपकारय की एकुन अनु चित्तय चैतसिक देपनस रूप अट विस्स निर्वाणय प्रज्ञाप्ति यन सियल्लम आरम्मन प्रत्यय
ආරම්මන ප්‍රත්‍ය නොවන දෙයක් නැත. එකුන් අනුචිත්තය හා චෛතසික දෙපනස ආරම්මන ප්‍රත්‍යෝපන්නයෝය. 3. අධිපති ප්‍රත්‍ය. අධිපති භාවයෙන් උපකාරවන ධර්මය අධිපති ප්‍රත්‍යය. අධිපති භාවයේ යනු අඤ්ඤන් තමාට අනුකූල කරවන ස්වභාවයය. ඇතම් ධර්මයක තවත් ධර්මයන් තමාට අනුකූල කරවන ස්වභාවයක් ඇත්තේය. ඒ ධර්මයන්ට මෙහි අධිපති නාමය විවහාර කරනු ලැබේ. ආරම්මනාධිපතිය සහජාත අධිපතිය කියා අධිපති ප්‍රත්‍ය දෙවදෑරුම් වෙයි. ඇතම් අරමුණක සිත ඇදගන්නා ස්වභාවයක් ඇත. ඒ නිසා ඒ අරමුණට ඇදී නැමී බොහෝ සිත් උපදී. ඒ සිත් ඇදගන්නා ස්වභාවය ආරම්මණෙහි ඇති අධිපති ස්වභාවයය. ආරම්මනාධිපති ප්‍රත්‍ය ගරු කළ යුතු ඉෂ්ට නිෂ්පන්න රූප අටලොසය. ද්වේෂමූල මෝහමූල දුක්ඛ සහගත කාය විඤ්ඤාණේ යන මේ සිත් හැර ඉතිරි සිත් 84ය දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡා චෛතසික හැර ඉතිරි චෛතසික 47ය නිර්වාණය යන මේ ධර්මයෝ ආරම්මනාධිපති ප්‍රත්‍ය ධර්මයෝය. ඒ ධර්ම ගරුකොට අරමුණු කරන ලෝභ මූල සිත් 8ය මහා කුසල් සිත් 8ය මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් 4ය ලෝකෝත්තර සිත් 8ය යන සිත් 28ය දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡා කරුණා මුදිතා හැර ඉතිරි චෛතසික 45ය යන මොවුහු ආරම්මන අධිපති ප්‍රත්‍යෝපන්නයෝය. සහජාතාධිපති ප්‍රත්‍ය චන්ද චිත්ත විරිය වීමංස යන මේ අධිපති ධර්ම හතර තමාහා සම්ප්‍රයුක්තයනට අධිපති භාවයෙන් ප්‍රත්‍යවන බැවින් සහජාත අධිපති නම් වෙයි. එක්වරකදී අධිපති වන්නේ මේ හතරින් එකකි. දෙක තුනක් එකවර අධිපති නොවේ. ද්විහේතුක ත්‍රිහේතුක ජවන චිත්තයෝය චන්ද විරිය වීමංසය යන මොවුහු තම තමා අධිපති වන අවස්ථාවෙහි අධිපති ප්‍රත්‍ය වෙයි. ඒ ඒ අවස්ථාවෙහි අධිපති වන ධර්මය හැර දෙපනස් සාධිපති ජවනය විචිකිච්ඡාවෙන් අඤ්ඤ චෛතසිකයෝය ඒ සිත්වලින් උපදිනා රූපයෝය යන මොවුහු සහජාත අධිපති ප්‍රත්‍යෝත්පන්නයෝය. 4-5 අනනන්තර සමනන්තර ප්‍රත්‍යයෝ. සත්වයන් කෙරෙහි පවත්නා චිත්ත පරම්පරාවෙහි පසුපසු සිත් ඇතිවන්නේ පළමු පළමු සිත් නිසාය. පූර්ව පූර්ව සිත් නොවී නම් පසුපසු සිතද්ද ඇතිනවන්නේය. සෑම සිතකම තමා නිරුද්ධ වනු සමගම ස්ථානය හිස්වන්නට නොදී අතරක් නොදැනෙන හැටියට තවත් සිතක් ඉපදීමට උපකාරවන ස්වභාවයක් ඇත්තේය. ඒ නිසා එක් සිතක් නිරුද්ධ වනු සමගම තවත් සිතක් උපදී. නිරුද්ධ වන පූර්ව පූර්ව චිත්තයන්හි ඇති තමන් ළඟින්ම තවත් සිතක් උපදවන ශක්තිය අනනන්තර ශක්තියයි. අනනන්තර ශක්තියෙන් උපකාරවන ධර්මය අනනන්තර ප්‍රත්‍ය නම් වෙයි. තමාට අනතුරුව උපදිනා සිත තැනට සුදුසු පරිදි ඉපදීමට උපකාරවන ස්වභාවයක්ද නිරුද්ධ වන සිත්වල ඇත. එයට සමනන්තර ශක්තිය යැයි කියනු ලැබේ. සමනන්තර ශක්තියෙන් උපකාරවන ධර්ම සමනන්තර ප්‍රත්‍යය. අනනන්තර සමනන්තර ශක්ති දෙකම එකම සිතක ඇත්තේය. එබැවින් අරහන්ත චුතිය හැර නිරුද්ධ වන්නා වූ සෑම සිතක්ම සෑම චෛතසිකයක්ම අනන්තර ප්‍රත්‍යද වෙයි. සමනන්තර ප්‍රත්‍යද වෙයි. අරහන්ත චුතිය සහිත වූ පසුපසුව උපදිනා සිත් හා චෛතසික සියල්ල අනන්තර ප්‍රත්‍යෝපන්නද සමනන්තර ප්‍රත්‍යෝපන්නද වෙයි.
හතවන පාඩම 6 සහජාත ප්‍රත්‍ය තමා උපදිනා කලෙහි තවත් ධර්මයන් හට තමා හා එක්ව ඉපදීමට උපකාර වන ධර්මය සහජාත ප්‍රත්‍යය ඔවුනොන්ටත් ඔවුනොන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූපවලටත් ප්‍රත්‍ය වන එකුන් අනුචිත්තය හා චෛතසික දෙපනසය ඔවුනොන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍ය වන මහා භූත හතරය ඔවුනොන්ට ප්‍රත්‍ය වන පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට ප්‍රත්‍ය වන හෘදය වස්තුවය යන මේවා සහජාත ප්‍රත්‍ය ධර්මයෝය ඔවුනොන්ගෙන් ප්‍රත්‍ය ලබන එකුන් අනුචිත්තය හා චෛතසික දෙපනස යන නාමස්කන්ධයෝය ඔවුනොන්ගෙන් උපකාර ලබන උපාදාය රූප සහිත මහා භූතයෝය හෘදය වස්තුවෙන් ප්‍රත්‍ය ලබන පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෙන් ප්‍රත්‍ය ලබන හෘදය වස්තුවය යන මෝහු සහජාත ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝප්පන්නයෝය 7 අඤ්ඤෝඤ්ඤ ප්‍රත්‍ය තමා යම්කිසි ධර්මයකට උපකාර වීමෙන් ඒ ධර්මයෙන් තමාද උපකාර ලබන ධර්මය අඤ්ඤෝඤ්ඤ ප්‍රත්‍යය ඔවුනොන්ට උපකාර වන එකුන් අනුචිත්තය හා දෙපනස් චෛතසිකයෝය ඔවුනොන්ට උපකාර වන මහා භූත හතරය ඔවුනොන්ට උපකාර වන පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන් හා හෘදය වස්තුවේ යන මෝහු අඤ්ඤෝඤ්ඤ ප්‍රත්‍ය ධර්මයෝය අඤ්ඤෝඤ්ඤ වශයෙන් උපකාර ලබන ඒ ධර්මයෝම අඤ්ඤෝඤ්ඤ ප්‍රත්‍යෝපන්නයෝය 8 නිශ්‍රේ ප්‍රත්‍යය චිත්‍ර රූප ආදියට කඩදාසි ආදිය උපකාර වන්නාක් මෙන් තවත් ධර්මයකට පිහිටා සිටීමට උපකාර වන ධර්මය නිශ්‍රේ ප්‍රත්‍යය නිශ්‍රේ ප්‍රත්‍ය සහජාත නිශ්‍රය පුරේජාත නිශ්‍රය වශයෙන් දෙවදෑරුම් වෙයි ප්‍රත්‍යෝපන්න හා එකටම ඉඳිමින් නිශ්‍රය වන ධර්ම සහජාත නිශ්‍රය නම් වෙයි තමා පළමු ඉපද පසුව උපදිනා ධර්මයන්ට නිශ්‍රය වන ධර්ම පුරේජාත නිශ්‍රය නම් වෙයි සහජාත නිශ්‍රය ප්‍රත්‍යේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නයෝ සහජාත ප්‍රත්‍යෙහි මෙන් දතයුතු පුරේජාත නිශ්‍රයද වස්තු පුරේජාත නිශ්‍රය වස්තු ආරම්මන පුරේජාත නිශ්‍රය වශයෙන් දෙවදෑරුම් වෙයි ප්‍රවෘත්ති කාලයේහි චක්කුවාදී වස්තු 6 වස්තු පුරේජාත නිශ්‍රය ප්‍රත්‍ය වෙයි අරූප විපාක හැර ඉතිරි සිත් හා චෛතසික ප්‍රත්‍යෝපන්නයෝය වස්තු ආරම්මන පුරේජාත ප්‍රත්‍ය දුරවබෝධ බැවින් නොදක්වනු ලැබේ 9 උපනිශ්‍රය ප්‍රත්‍ය යම්කිසි ධර්මයක ඇතිවීමට ඊටාම උපකාරක ධර්මය උපනිශ්‍රය ප්‍රත්‍යයයි ආරම්මන උපනිශ්‍රය අනනන්තර උපනිශ්‍රය ප්‍රකෘති උප්පන්න ප්‍රකෘතෝප නිශ්‍රය යයි කියා නිශ්‍රය ප්‍රත්‍ය තුන් ආකාර වෙයි ලෝකයා විසින් හොඳ දෙය කියා ගරු කරන ආරම්මණය ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍යය එහි ප්‍රත්‍යවන ධර්ම හා ප්‍රත්‍යෝපන්න ධර්ම ආරම්මන අධිපතියෙහි මෙනි සිතක් උපදින්නට කලින් එය ළඟින්ම ඉපිද නිරුද්ධ වූ සිත අනනන්තර රූප නිශ්‍රය ප්‍රත්‍යය ආරම්මන ආදී ප්‍රත්‍යයන් ඇතත් එය නැතිව සිතකට නූපදිය හැකි බැවින් සමීපයේම නිරුද්ධ වූ සිත අනතුරු ඇතිවන සිතට බලවත් උපකාරයකි අනන්තරෝපනිශ්‍රේහි ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න අනනන්තර ප්‍රත්‍යෙහි මෙනි එක් සන්තානයක ඇති වූ රාගාදී වූද ශ්‍රද්ධාදී වූද
ධර්ම හා සපදුක් ආදියද ඒ సంతානෙහි පසු කාලයේ බොහෝ චිත්ත චෛතසිකයන් ඇතිවීමට විශේෂ හේතුවක් වෙයි. ඒ රාගාදී ධර්ම ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍යය එකුන් අනුචිත්තය චෛතසික දෙපනස රූප අටවිස්ස ඇතැම් ප්‍රඥප්තියහු යන මොහු ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍ය වන ධර්මයෝය. ඒවා නිසා ඇතිවන එකුන් අනුචිත්තය හා චෛතසික දෙපනස ප්‍රත්‍යෝපන්නයෝය. 10. පුරේජාත ප්‍රත්‍ය කලින් ඉපද පසුව උපදිනා ධර්මයනට ප්‍රත්‍ය වන ධර්මය පුරේජාත ප්‍රත්‍යය. වස්තු පුරේජාත ප්‍රත්‍ය වස්ත්වා රම්මන පුරේජාත ප්‍රත්‍ය ආරම්මන පුරේජාත ප්‍රත්‍ය කියා පුරේජාත ප්‍රත්‍ය තුන් ආකාරයි. එයින් වස්තු පුරේජාත ප්‍රත්‍ය වස්තු පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍යමෙනි. වස්තු ආරම්මන පුරේජාත ප්‍රත්‍ය වස්තු ආරම්මන පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍යමෙනි. කලින් නිපද පසුව උපදිනා චිත්ත චෛතසිකයන්ට ප්‍රත්‍යවන නිස්පන්න රූප අටලොස ආරම්මන පුරේජාත ප්‍රත්‍යයය. පංචබෝකාර භූමියෙහි උපදිනා කාමසිත් සිව්පනස අභිඤ්ඤාසිත දෙකය. අප්‍රමාණ්‍ය හැර චෛතසික 50 යන මෞහු ප්‍රත්‍යෝපන්නයෝය. 11. පශ්චාජාත ප්‍රත්‍ය කලින් ඉපද පවත්වන්නා වූ රූප ධර්මයන්ට අනුබල දෙන පසුව උපදිනා චිත්ත චෛතසිකයෝ පශ්චාජාත ප්‍රත්‍යයයි. පංචබෝකාර භූමියෙහි උපදිනා අරූප විපාකයන්ගෙන් අඤ්ඤ වූ ප්‍රථම භංග ආදී පසුපසුව උපදිනා සිත් 580 චෛතසික 250 යන මෞහු පශ්චාජාත ප්‍රත්‍ය ධර්මයෝය. ප්‍රතිසන්ධි ආදී පළමු පළමු සිත් සමග ඉපිද ස්ථිතියට පැමිණි රූපයෝ ප්‍රත්‍යෝත්පන්නයෝය. මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නය උපදමන ප්‍රත්‍යක් නොව එයට අනුබල දීම පමණක් කරන ප්‍රත්‍යකි. 12. ආසේවන ප්‍රත්‍ය පළමු ආලේප කළ සායම් තමාගේ ස්වභාවයගෙන පසුව ආලේප කරන සායමට පැහැපත් වීමට උපකාර වන්නාක් මෙන් තමාට පසුව උපදිනා චිත්ත චෛතසිකයන්ට තමාගේ ස්වභාවයගෙන බලවත් වීමට උපකාර වන పూర్ව పూర్ව චිත්තයෝ ආසේවන ප්‍රත්‍යය. ආසේවනය ඇත්තේ ජවන චිත්තයන්හිය. අන්තිම ජවනත් ඵල ජවනත් හැර පළමු පළමු උපදිනා ලෞකික ජවන් 740 හා චෛතසික 250 ආසේවන ප්‍රත්‍ය ධර්මයෝය. ප්‍රථම ජවනය හා ඵල ජවනයන් හැර පසුපසුව උපදිනා ජවන් සිත හා චෛතසිකයෝ ප්‍රත්‍යෝපන්නයෝය. 8. පාඩම 13. කර්ම ප්‍රත්‍ය ඒ ඒ ක්‍රියා සිදු කිරීම උත්සාහය වූ චේතනා චෛතසිකය කර්ම ප්‍රත්‍ය නම් වෙයි. සහජාත කර්ම ප්‍රත්‍ය නානාක්ෂණික කර්ම ප්‍රත්‍යයයි කර්ම ප්‍රත්‍ය දෙකකි. චේතනාව සර්වචිත්‍ර චිත්ත සාධාරණ චෛතසිකයකි. ඒ ඇතිවන්නේ සිතත් තවත් චෛතසිකත් රූප කොටසකුත් උපදවාගෙනය. එසේ ඇතිවන්නා වූ චේතනාවට එය හා උපදිනා ධර්මයන්ට ප්‍රත්‍ය වන බැවින් සහජාත කර්ම ප්‍රත්‍යයයි කියනු ලැබේ. එකුන් අනුචිත්තයන්හි ඇති චේතනා එකුන් අනුවම සහජාත කර්ම ප්‍රත්‍ය වේ. එකුන් අනුචිත්තය චේතනාව හැර ඉතිරි චෛතසික 150 චිත්තජ රූපහා ප්‍රතිසන්ධි කර්මජ රූපයෝ යන මෝහු සහජාත කර්ම ප්‍රත්‍යයේ
ප්‍රත්‍යෝපන්නයෝය. පසු කාලයේදී තමාගේ විපාකයේ ඇතිකරන කුසල අකුසල චේතනා රාශිය තවත් ක්‍රමයකින් කියතොත් අතීත කුසල අකුසල චේතනා තෙතිස නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය විපාක සතිස චෛතසික අටතිස කර්මජ රූප අටලොස යන මෞහු නානාක්ෂණික කර්ම ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝපන්නයෝය. ප්‍රත්‍ය ඇතිවන ෂණය හා ප්‍රත්‍යෝපන්නය ඇතිවන ෂණය වෙනස් බැවින් මේ ප්‍රත්‍යයට නානාක්ෂණික කර්ම ප්‍රත්‍යයයි කියනු ලැබේ. 14. විපාක ප්‍රත්‍ය. තමා නිරුත්සාහ ශාන්ත භාවයෙන් සිට තමා හා උපදින ධර්මයන්ටද නිරුත්සාහ ශාන්ත භාවයෙන් ඉපදීමට උපකාර වන ධර්ම විපාක ප්‍රත්‍යය. ඔවුනොවුන්ටද ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ටද ප්‍රත්‍යවන විපාක සතිසය චෛතසික අටතිසය යන මෞහු විපාක ප්‍රත්‍ය ධර්මයෝය. ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍ය ලබන විපාක සතිසය චෛතසික අටතිසය විපාක චිත්තයන් විසින් උපදිනා විඤ්ඤාති රූපයන්ගේ අඤ්ඤ චිත්තජ රූපයෝය ප්‍රතිසන්ධි කර්මජ රූපයෝ යන මෞහු විපාක ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝපන්නයෝය. 15. ආහාර ප්‍රත්‍ය. ඇතැම් නාම රූපයන් උපදවන්නා වූද කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූද නාම රූප පරම්පරාවන්ට චිරකාලයක් පැවැත්වීමට අනුබල දෙන්නා වූද ස්වභාවයේ ඇති නාම රූප ආහාර ප්‍රත්‍ය නාමයෙන් හඳුන්වනු ලැබේ. ආහාර ප්‍රත්‍යයෙන් සිදුවන ප්‍රධාන දෙය නාම රූප පරම්පරාවන්ට අනුබල දීමය. තවත් ක්‍රමයකින් කියතොත් සත්වයා හට චිරකාලයක් ජීවත් වීමට අනුබල දීමය. නාමාහාර ප්‍රත්‍ය රූපාහාර ප්‍රත්‍යයි ආහාර ප්‍රත්‍ය දෙකකි. පස්ස චේතනා විඥාන යන මේ ධර්ම තුන නාමාහාර ප්‍රත්‍යය. එකුන් අනෝචිත්තයය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය යන මෝහු නාමාහාර ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝපන්නයෝය. කබලින්කාර ආහාරයයි කියන භෝජනාදියෙහි ඇති ඕජා රූපය රූප ආහාර ප්‍රත්‍යය. ආහාරයෙන් හටගන්නා රූප එහි ප්‍රත්‍යෝපන්නයෝය. 16. ඉන්ද්‍රිය ප්‍රත්‍ය. ඉන්ද්‍රිය භාවයෙන් ඊශ්වර භාවයෙන් උපකාරවන ධර්මය ඉන්ද්‍රිය ප්‍රත්‍යයයි. සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය රූප ජීවිත ඉන්ද්‍රිය ප්‍රත්‍යයයි ඉන්ද්‍රිය ප්‍රත්‍ය තුනකි. චිත්තය වේදනාව ශ්‍රද්ධාව වීරිය ස්මෘතිය ඒකාග්‍රතාව ප්‍රඥාව යන මේ ඉන්ද්‍රියෝ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්මයෝය. එකුන් අනුචිත්තය චෛතසික දෙපනස චිත්තජ රූප ප්‍රතිසන්ධි කර්මජ රූප යන මෝහු එහි ප්‍රත්‍යෝපන්නයෝය. චක්කු සෝත ගාන ජීවහා කාය යන ප්‍රසාද රූප පහ පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය. ද්විපංච විඥානය හා සර්වචිත්‍ර සාධාරණ චෛතසික හත එහි ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නයෝය. ජීවිතේන්ද්‍රිය රූප රූප ජීවිත ඉන්ද්‍රිය ප්‍රත්‍යය. කර්මජ රූප කලාපයන්හි ජීවිතේන්ද්‍රිය රූපයෙන් අඤ්ඤ රූපයෝ එහි ප්‍රත්‍යෝපන්නයෝය. 17. ධ්‍යාන ප්‍රත්‍ය. අරමුණු ගැනීමේ විශේෂ උත්සාහයක් ඇති විතර්කාදී ධර්ම ධ්‍යාන නම් වේ. විතර්කාදී ධර්මයන්ගේ ඒ අරමුණ ගැනීමේ විශේෂ උත්සාහය නිසා ඒට අනුව තවත් ධර්මය උපදිති.
එසේ උපදින වූ ධර්මයන්ගේ උප්පත්තියට හේතු වන බැවින් විතර්කාදියට ධ්‍යාන ප්‍රත්‍යයයි කියනු ලැබේ. ද්විපංච විඥාණයෙන් අඤ්ඤ වූ සිත් 79හි ඇති විතක්ක විචාර වේදනා ප්‍රීති ඒකාග්‍රතා යන ධානාංග ධර්ම පහ ධ්‍යාන ප්‍රත්‍යයයි. ද්විපංච විඥාණයෙන් අඤ්ඤ සිත් 81ය චෛතසික 250 චිත්තජ ප්‍රතිසන්දි කර්මජ රූපයෝය යන මෝහු ධ්‍යාන ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝපන්නයෝය. නවවන පාඩම 18 මාර්ග ප්‍රත්‍ය. සුගති දුගති නිර්වාණයන්ට පැමිණීමේ ශක්ති විශේෂයෙන් සහජාත නාම රූපයන්ට ප්‍රතිවන ධර්මයෝ මාර්ග ප්‍රත්‍යය. සහේතුක චිත්තයන්හි යෙදෙන ප්‍රඥා විතර්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරිය සති ඒකාග්‍රතා දිට්ඨි යන මාර්ගාංග ධර්ම නවය මාර්ග ප්‍රත්‍යයයි. සහේතුක සිත් 170 චෛතසික 250 සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප යන මෝහු මාර්ග ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝපන්නයෝය. 19 සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය. අතරක් නොතබනසේ මිශ්‍රත්වයට පැමිණී වශයෙන් 91 චිත්තය චෛතසික 250 යන නාම ධර්මයෝ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ධර්මයෝය. ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍ය ලබන චිත්ත චෛතසික ධර්මයෝ එහි ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නයෝය. විප්‍රයුත්ත ප්‍රත්‍ය. එකට ගැටී පවත්වන්නේ වී නමුත් ඔවුනොවුන් මිශ්‍ර නොවීම වශයෙන් ප්‍රත්‍යවන ධර්මය විප්‍රයුත්ත ප්‍රත්‍යය. සහජාත විප්‍රයුත්තය පුරේජාත විප්‍රයුත්තය පශ්චාජාත විප්‍රයුත්තයයි විප්‍රයුත්ත ප්‍රත්‍ය තුනකි. පංචවෝකාර භූමියෙහි උපදිනා වූ අරූප විපාක ද්විපංච විඥාන අරහන්ත චුතිය යන මේවායින් අඤ්ඤ වූ සිත් 570 චෛතසික 250 පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයට ප්‍රත්‍යවන හෘද වස්තුවය. හෘද වස්තුවට ප්‍රත්‍යවන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය යන මෝහු සහජාත විප්‍රයුත්ත ප්‍රත්‍ය ධර්මයෝය. චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝය. හෘදය වස්තුවෙන් ප්‍රත්‍ය ලබන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය. පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලබන හෘදය වස්තුව යන මෝහු සහජාත විප්‍රයුත්ත ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝපන්නයෝය. පුරේජාත විප්‍රයුත්තය පුරේජාත ප්‍රත්‍යමෙන්ද පශ්චාජාත විප්‍රයුත්තය පශ්චාජාත ප්‍රත්‍යමෙන්ද දත යුතුය. 21 අස්ති ප්‍රත්‍යය. සමහර ධර්මයක ඇති බවම තවත් ධර්මයක් ඇතිවීමේ කාරණය වෙයි. අස්තිභාවයෙන් උපකාරක ධර්මය අස්ති ප්‍රත්‍යය. සහජාතාස්ති ප්‍රත්‍යය වස්තු පුරේජාතාස්ති ප්‍රත්‍යය වස්තු ආරම්මන පුරේජාතාස්ති ප්‍රත්‍යය ආරම්මන පුරේජාතාස්ති ප්‍රත්‍යය පශ්චාජාතාස්ති ප්‍රත්‍යය ආහාරාස්ති ප්‍රත්‍යය ඉන්ද්‍රියාස්ති ප්‍රත්‍යයයි අස්ති ප්‍රත්‍ය හත් වැදෑරුම් වෙයි. ඒවායේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ඒ ප්‍රත්‍යයන් මෙන් දත යුතුයි. 22 නාස්ති ප්‍රත්‍ය. එක් දෙයක් ඇති තැන අනිකකට ඉඩක් නැත. එබැවින් යමක් නැතිවීම එතන අනිකක ඇතිවීමට උපකාරයකි. නිරුද්ධ වීම වශයෙන් නැතිවී යාමෙන් අනිකක ඇතිවීමට උපකාරවන ධර්මය නාස්ති ප්‍රත්‍යයයි. එහි ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නයන්
අනන්තර ප්‍රත්‍යෙහි මෙන් දත යුතුයි 23 24 විගතාවිගත ප්‍රත්‍ය දෙක විගතත්වයෙන් හෙවත් තමා නැතිවීමෙන් තමාගේ තන අනිකකට පහළ වීමට උපකාරවන ධර්ම විගත ප්‍රත්‍යයයි අවිගත භාවයෙන් හෙවත් විද්‍යාමාන භාවයෙන් අනිකක ඇතිවීමට උපකාරවන ධර්මය අවිගත ප්‍රත්‍යයයි ධර්ම වශයෙන් හා ශක්ති වශයෙන්ද අස්ති අවිගත දෙකෙහි වෙනසක් නැත එසේම නාස්ති විගත දෙකෙහිද වෙනසක් නැත වරක් දේශනය කළ කාරණයම වෙනත් වචන වලින් සමහර තැනකදී දේශනය කිරීම තථාගතයන් වහන්සේගේ සිරිතකි මෙයත් එබඳු තැනකි එසේ කරන්නේ ඒ ඒ වචන වලින් කී කල්හි කාරණය තේරුම් ගන්නා පුද්ගලයන් අනුවය එක් එක් ධර්මයක අනේක ප්‍රත්‍යභාවය මෙතකින් දක්වන ලද ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නයන් විමසා බැලුවහොත් එකම ධර්මය ප්‍රත්‍ය බොහෝ ගණනකට අයත් වී ඇති බවත් එසේම ප්‍රත්‍ය බොහෝ ගණනක ප්‍රත්‍යෝපන්නයට අයත් වී ඇති බවත් පෙනෙනු ඇත එයින් එක් පරමාර්ථ ධර්මයක අයත් වී ඇති බව එයින් එක් පරමාර්ථ ධර්මයක අනේක ප්‍රත්‍ය ශක්ති ඇති බවත් එකම ධර්මයේ අනේක ප්‍රත්‍ය ශක්තියින්ගෙන් ප්‍රත්‍යවන බවත් එක් එක් ධර්මයක් ඇතිවන්නේ ප්‍රත්‍ය බොහෝ ගණනකින් බවත් තේරුම් ගත යුතුය සම්ප්‍රයුක්ත ධර්මයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යවන ලෝභ චෛතසිකය හේතු ශක්තියෙන් සම්ප්‍රයුක්ත ධර්මයන්ට ප්‍රත්‍ය වෙමින්ම සහජාත අන්‍යෝන්‍ය සහජාත නිෂ්්‍රය සම්ප්‍රයුක්ත අස්ති අවිගත යන ශක්ති වලින්ද ප්‍රත්‍යවන බව දත යුතුය ඒ ලෝභ චෛතසිකය එය හා යදෙන මෝහ හේතුව නිසා හේතු ප්‍රත්‍යෝපන්නද වේ ආරම්මන අධිපති අනන්තර සමනන්තර සහජාත අන්‍යෝන්‍ය නිශ්‍රය උපනිශ්‍රය ආසේවන කර්ම ආහාර ඉන්ද්‍රිය ධ්‍යාන මාර්ග සම්ප්‍රයුක්ත අස්ති අවිගත යන ප්‍රත්‍යන්ගේ ප්‍රත්‍යෝපන්නයන්ද වෙයි මෙසේ ඒ ඒ ධර්මයන්ගේ ප්‍රත්‍යභාවය හා ප්‍රත්‍යෝපන්න භාවය සොයාගත යුතුය දහවන පාඩම ප්‍රත්‍යවන ආකාරය කෙටියෙන් දැක්වීම නාමය නාමයට සයාකාරයකින් ප්‍රත්‍ය වෙයි නාමය නාම රූප දෙකට පස් ආකාරයකින් ප්‍රත්‍ය වෙයි නාමය රූපයට එක් ආකාරයකින් ප්‍රත්‍ය වෙයි රූපේ නාමයට එක් ආකාරයකින් ප්‍රත්‍ය වෙයි ප්‍රඥාප්ති නාම රූපයෝ නාමයට දෙආකාරයකින් ප්‍රත්‍ය වෙයි නාම රූප දෙකට නවාකාරයකින් ප්‍රත්‍ය වෙයි මෙසේ ප්‍රත්‍යවීම සය ආකාර වෙයි නාමය නාමයට ප්‍රත්‍යවන සය ආකාරය ළඟින්ම නිරුද්ධ වන චිත්ත චෛතසිකයෝ ඒවා ළඟින්ම උපදනා චිත්ත චෛතසිකයන්ට අනන්තර සමනන්තර නාස්ති විගත ශක්තියින්ගෙන් ප්‍රත්‍යවන්නාහ ඒ ඒ වීතිවල පළමු ජවනයෝ පසුපසු ජවනයන්ට ආසේවන ශක්තියෙන් ප්‍රත්‍යවන්නාහ එක්ව උපදිනා චිත්ත චෛතසික ධර්මයෝ ඔවුනොවුන්ට සම්ප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යවන්නාහ මෙසේ නාමය නාමයට සය ආකාරයකින් ප්‍රත්‍ය වෙයි නාමය නාම රූප දෙකට ප්‍රත්‍යවන පස් ආකාරය හේතු ධානාංග මාර්ගාංග යන මේවා සහජාත නාම රූපයන්ට හේතු ධාන මාර්ග ශක්ති වලින් ප්‍රත්‍ය වෙයි සහජාත චේතනාව සහජාත නාම රූපයන්ටද නානාක්ෂණික චේතනාව කර්මෙන් උපදිනා නාම රූපයන්ටද ප්‍රත්‍ය වෙයි
විපාක චිත්ත චෛතසිකයෝ ඕනොවුන්ට හා සහජාත රූපයන්ට විපාක ශක්තියෙන් ප්‍රත්‍යවන්නාහ. මෙසේ නාමය නාම රූප දෙකට පස් ආකාරයකින් ප්‍රත්‍ය වෙයි. නාම රූපයට ප්‍රත්‍ය වන එක් ආකාරය. පසුව උපදිනා චිත්ත චෛතසිකයෝ කලින් ඇති වූ මේ රූප කයට පශ්චාජාත ශක්තියෙන් ප්‍රත්‍යවන්නාහ. මෙසේ නාමය රූපයට එක් ආකාරයකින් ප්‍රත්‍ය වෙයි. රූපය නාමයට ප්‍රත්‍ය වන එක් ආකාරය. ප්‍රවෘත්ති කාලයේදී චක්කවාදී වස්තු රූප 6 විඥාන ධාතු 7ටද රූපාදී අරමුණු 5 පංචද්වාර වීති සිත්වලද පුරේජාත ශක්තියෙන් ප්‍රත්‍ය වෙයි. මෙසේ රූපය නාමයට එක් ආකාරයකින් ප්‍රත්‍ය වෙයි. ප්‍රඥප්ති නාම රූප නාමයට ප්‍රත්‍යවන දෙආකාරය. ආරම්මන ශක්තියෙන්ද උපනිශ්‍රේ ශක්තියෙන්ද ප්‍රඥප්ති නාම රූප යන තුනම නාමයට ප්‍රත්‍ය වෙයි. මෙසේ ප්‍රඥප්ති නාම රූපයෝ නාමයට දෙපරෙද්දකින් ප්‍රත්‍යවන්නාහ. නාම රූප දෙක නාම රූප දෙකට ප්‍රත්‍යවීම. අධිපති සහජාත අන්‍යෝන්‍ය නිශ්‍රය ආහාර ඉන්ද්‍රය විප්‍රයුක්ත අස්ති අවිගත යන ප්‍රත්‍ය ශක්ති නවයෙන් නාම රූප දෙක නාම රූප දෙකට සුදුසු පරිදි ප්‍රත්‍යවන්නාහ. අතීත අනාගත වර්තමාන යන කාලාත්‍රයට අයත් වූද කාලාත්‍රයට අයත් නොවූද අධ්‍යාත්මික වූද බාහිර වූද ප්‍රඥප්ති නාම රූප වශයෙන් ත්‍රි ප්‍රකාර වූ සකල ධර්ම සමූහයම සුදුසු පරිදි සූවිසි ප්‍රත්‍යයට අයත් වන්නාහ. යම්කිසි ප්‍රත්‍යක් නොවන ධර්මයක් නැත්තේය. මේ ධර්ම සමූහයෙන් නිර්වාණයත් ප්‍රඥප්තියත් හැර ඉතිරි ධර්මයෝ ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යෝපන්නද වන්නේය. නාමය හා රූපය. නාම රූප යන වචන දෙක මේ ධර්මයේහි නිතර විවහාර වන වචන දෙකකි. එකුන් අනුචිත්තය චෛතසික දෙපනස නිර්වාණය යන මේ ධර්මයන් නාම යන නමින් හඳුන්වනු ලැබේ. ඒ ධර්මයන්ගේ රූ සටහන් නැත. ඒවා දැනගන්නේ සිතය, පස්සය, වේදනාවේ යනාදී නම් අසා ඒ නම් වලින් ඒවාට නාම යන නම දී ඇත්තේ ඒ නිසාය. රූපස්කන්ධයයි කියන රූප 28 රූප නම් වෙයි. නාම රූප යන වචන වල තවත් අර්ථ ඇත්තේය. දක්වන ලදියේ මෙතනට ඕනෑ කරන අර්ථයයි. නාමයන්ට අරූපයයිද කියනු ලැබේ. පංචස්කන්ධයෙන් පළමු යන රූපස්කන්ධයයි. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධ හතරට නාමස්කන්ධයයි කියනු ලැබේ. 11 වැනි පාඩම ප්‍රඥප්තිය. පරමාර්ථය මහජනයාට එතරම් ප්‍රකට නැත. ඔවුන්ට ලොව ඇති දේවල් හැටියට විශාල ලෙස පෙනෙන්නේ ප්‍රඥප්තීන්ය. එබැවින් අභිධර්මය උගන්නා තැනැත්තා විසින් ප්‍රඥප්තිය ගැනද අවබෝධයක් ඇතිකර ගත යුතුය. ප්‍රඥප්තිය ගැන අවබෝධයක් ඇතිකර ගැනීම ප්‍රඥප්තියෙන් වෙන්කොට පිරිසුදු ලෙස පරමාර්ථය හැඳින ගැනීමටද උපකාර වේ. එබැවින් මෙහි ප්‍රඥප්තිය ගැනද ධර්මක විස්තරයක් කරනු ලැබේ. සැබෑවටම ඇති සැටියට සිතට නැගෙන හොඳින් විමසුවහොත් නැති බවට පෙනෙන සත්‍ය වශයෙන් නැති දේවලට ප්‍රඥප්තියයි කියනු ලැබේ. ඇතය කියා හැඟෙන දෙයක් සත්‍ය වශයෙන්ම ඇතද නැතද කියා දැනගැනීමට කළ යුත්තේ ඒ දෙය බෙදා බැලීමය. බෙදා බලන කල්හි මුලින් ඇති හැටියට පෙනුණු දෙය නැති වේ නම් ඒ සත්‍ය වශයෙන් ඇතියක් නොවේ. වස්ත්‍රය කියා දෙයක් ඇති හැටියට සලකනු ලැබෙයි. එය බෙදා බැලුවහොත් නූල් සමූහයක් ලැබෙයි. නූල් සමූහය මිස වස්ත්‍රයක් නොවේ. කලින් ඇති හැටියට පෙනුණු වස්ත්‍රය ඒ නූල් සමූහයේ නැත.
නූල් ටික වෙන්කොටගත් කලෙහි වස්ත්‍රය නොපෙනී යන්නේ නූල් හැර වස්ත්‍රයක් නැති බැවිනි. වස්ත්‍රයේ බෙදා බලන කලෙහි නැතිවන සියල්ලම ප්‍රඥප්තිහුය. අර්ථ ප්‍රඥප්තිය, නාම ප්‍රඥප්තිය කියා ප්‍රඥප්ති දෙවර්ගයක් ඇත. අර්ථ ප්‍රඥප්තිය යනු කතා කරන වචන අනුසාරයෙන් සිතට හැඟෙන පරමාර්ථ වශයෙන් නැත්තා වූ දේවල්ය. මේසේ යන වචනය ඇසුණු කලෙහි ඒ වචනය නිසා ඇසූ තැනැත්තාගේ සිතට යම් කිසිවක් දැනේ. එයට වචනේ අර්ථය යැයි කියනු ලැබේ. එය අර්ථ ප්‍රඥප්තියයි. වචනානුසාරයෙන් හැඟෙන ඒ අර්ථ ප්‍රඥප්තිය වචනානුසාරයෙන් මිස අන් ක්‍රමයකින් නොදැනෙන්නේ යැයි නොගත යුතුය. ඇසට පෙනීම් ආදී කරුණුවලින්ද අර්ථ ප්‍රඥප්තිය දැනෙන්නේය. ඒවා බොහෝසෙයින් වචන අනුසාරයෙන්ම දැනෙන නිසා ඒවාට අර්ථ ප්‍රඥප්තිය යන නම තබා තිබෙයි. සංස්ථාන ප්‍රඥප්තිය, සමූහ ප්‍රඥප්තිය, සත්ව ප්‍රඥප්තිය, දිසා ප්‍රඥප්තිය, කාල ප්‍රඥප්තිය යනාදීන් බොහෝ අර්ථ ප්‍රඥප්ති ඇත. පළල් බව, උස් බව, මිටි බව, වට බව, හතරැස් බව යනාදී මහා භූතයන් පිහිටි සටහන් අනුව සිතට දැනෙන පොළොව, කන්ද, ගස, වැල, මල, කොළ, ගෙඩිය යනාදිය සංස්ථාන ප්‍රඥප්තිහුය. නොයෙක් ද්‍රව්‍ය ඒ ඒ ආකාරයෙන් එකතු වී එකිනෙකට සම්බන්ධ වී තිබීම නිමිත්ත කොට ඇති හැටියට සිතට දැනෙන මේසය, පුටුව, ඇඳ, පැදුර, කොට්ටය, රථය යනාදිය සමූහ ප්‍රඥප්තිහුය. ස්කන්ධ පංචකයම නිමිත්ත කොට ඇතිසේ සිතට හැඟෙන දෙවියා, මිනිසා, ගැහැණිය, පිරිමියා, එතා, අශ්වයා, ගොනා යනාදී ප්‍රඥප්තිහු සත්ව ප්‍රඥප්තිහුය. චන්ද්‍ර, සූර්යන්ගේ භ්‍රමණය නිමිත්ත කොට හැඟෙන නැගෙනහිර, බස්නාහිර, උතුර, දකුණ යන මේවා දිශා ප්‍රඥප්තිහුය. චන්ද්‍ර, සූර්යන්ගේ භ්‍රමණය නිසා හැඟෙන උදය, හවස, දවාල, රාත්‍රිය, වර්ෂය, මාසය, දිනේ යනාදිය කාල ප්‍රඥප්තිහුය. අසන තැනැත්තාගේ හිතට යම්කිසි අර්ථයක් මතුකර දෙන වස්ත්‍රය, මේසය, පුටුව, ගහ, ගල ආදියෝ නාම ප්‍රඥප්තිහුය. ශබ්දේත් නාමේත් වෙනස දත යුතුය. ශබ්දය පරමාර්ථ ධර්මයකි, නාමය ප්‍රඥප්තියකි. ඒ නිසා ශබ්දය නාමය නොවන බව දත යුතුය. නූල් සමූහය නිසා සත්‍ය වශයෙන් නැති වස්ත්‍රය කියා දෙයක් දක්නා තැනැත්තාගේ හිතට හැඟෙන්නාක් මෙන් ශබ්ද සමූහය නිසා අනේක ප්‍රකාර නාම ප්‍රඥප්ති අසන තැනැත්තාගේ හිතට හැඟෙන්නේය. මේසේ යන මෙහි මේ සා ය කියා ශබ්ද තුනක් ඇත්තේය. ඒ ශබ්දවලින් එක එකක් හෝ සියල්ල හෝ නාමය නොවේ. මේ ස ය යන ශබ්දවලින් පිළිවෙලින් ඇසුන කල්හි ඒ ශබ්ද තුන නිසා අසන්නාගේ සිතට හැඟෙන දෙයකි මේසය යන නාම ප්‍රඥප්තිය. ඒ නාමය නිසා ඔහුට මේසේ නැමැති අර්ථ ප්‍රඥප්තිය සිතට නැගී එයි. මේසේ යන නාම ප්‍රඥප්තිය එක් දෙයකි. එය මේ සා ය යන ශබ්ද තුන නිසා සිතට දැනෙන දෙයකි. කියන ලද කරුණු නුවණින් සලකා ශබ්දේත් නාම ප්‍රඥප්තියේත් වෙනස තේරුම් ගත යුතුය. මේ සමහරුන්ට අවුල් විය හැකි තැනකි. විද්‍යාමාන ප්‍රඥප්තිය, අවිද්‍යාමාන ප්‍රඥප්තිය, විද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥප්තිය, අවිද්‍යාමානෙන් විද්‍යාමාන ප්‍රඥප්තිය, විද්‍යාමානෙන් විද්‍යාමාන ප්‍රඥප්තිය,
අවිද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥප්තිය කියා නාම ප්‍රඥප්ති හය ආකාර වෙයි. පරමාර්ථ වශයෙන් නැත්තා වූ රූප වේදනා ආදිය පවසන නාමය විද්‍යාමාන ප්‍රඥප්තිය වෙයි. චිත්ත පස්ස වේදනා සංඥා චේතනා පඨවි ආපෝ යනාදී නාමයෝ විද්‍යාමාන ප්‍රඥප්තිය හුය. පරමාර්ථ වශයෙන් නැත්තා වූ මේස පුටු වස්ත්‍ර ආදිය කියවෙන නාමයෝ අවිද්‍යාමාන ප්‍රඥප්තිය හුය. මේසය පුටුව වස්ත්‍රය පොළොව පර්වතය දෙවියා මිනිසා ළමයා යනාදී ප්‍රඥප්තිහු අවිද්‍යාමාන ප්‍රඥප්තිහුය. නුවණැත්තා සැදැහැවතා ඉරිෂියාකාරයා ලෝභීයා සුදු මිනිසා යනාදී පරමාර්ථ වශයෙන් විද්‍යාමාන දෙයක් නිමිත්ත කොට අවිද්‍යාමාන දෙයක් අඟවන නාමයෝ විද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥප්තිහුය. නුවණ පරමාර්ථ ධර්මයකි. පුද්ගලයා පරමාර්ථ වශයෙන් නැත. එබැවින් නුවණැත්තා යනු විද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥප්තියකි. ශ්‍රද්ධාව පරමාර්ථ ධර්මයකි. පුද්ගලයා පරමාර්ථයෙන් අවිද්‍යාමානය. එබැවින් සදහවතා යනු විද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥප්තියකි. සුද පරමාර්ථ ධර්මයකි. එය වර්ණ රූපයය. මිනිසා අවිද්‍යාමානය. එබැවින් සුදු මිනිහා යනු විද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥප්තියකි. ගැහැණු නුවණ වීණා හඬ ළමා හිත යනාදී අවිද්‍යාමාන දෙයක් නිමිත්ත කොට විද්‍යාමාන දෙයක් හඟවන නාමයෝ අවිද්‍යාමානෙන් විද්‍යාමාන ප්‍රඥප්තිහුය. චක්කු විඤ්ඤාන සෝත විඤ්ඤාන යනාදී නාමයෝ පරමාර්ථ වශයෙන් ඇතියක් නිමිත්ත කොට පරමාර්ථ වශයෙන් ඇතියක් අඟවන බැවින් විද්‍යාමානෙන් විද්‍යාමාන ප්‍රඥප්තිහුය. චක්කු විඤ්ඤාන යන මෙහි චක්කු යන නාමයෙන් කියවෙන චක්කු ප්‍රසාදය විඤ්ඤාන යන නාමයෙන් කියවෙන සිතය යන දෙකම පරමාර්ථ වශයෙන් ඇති ඒවාය. ගැහැණු ළමයා පිරිමි පුතා යනාදී නාමයෝ අවිද්‍යාමාන දෙයක් නිමිත්ත කොට අවිද්‍යාමාන දෙයක්ම අඟවන බැවින් අවිද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥප්තිහුය. මෙතෙකින් අටවන පරිච්ඡේදය නිමේ.